පාන්දර පහමාරට විතර කොළඹ යන්න පිටත් වුණා. කොහොමත් අල්ලිගා මන්දිරට යද්දී 9:30 වගේ වුණා. ඊට පස්සේ රැස්වීමක් තිබුණා. ඒ රැස්වීම ඉවරුණා 12:00 විතර වෙද්දි. කෙලින්ම අපි ආවේ මේ සිරිපාල ගම්ලත් ඇමතුමයි කොළඹ තියෙන ගෙදර දවල් කෑම ලෑස්ති කරලා තිබුණා. එහෙ කෑම කාලා එතනින් පිටත් වුණා 2:30 විතර. නිට්ටමු නගරට එද්දී අපි 3:30 වගේ කාලයේදී ලොකු පිරිසක් මේ අපි එන පාරෙම ඉඳගෙන අපිව නවත්ත ගත්තා. ඊට පස්සේ මේ උඹලා කොහෙද ගියේ කියලා ඇහුවා. ඊට පස්සේ සර් කිව්වා, කට්ටියටම කිව්වා මේ අපි මගුල් ගෙදර ගියා කියලා කියමු කියලා. මල්ලි වෙඩින්න එකට ගියේ මල්ලි කියලා මෙහෙම අත් දෙක අල්ලලා කිව්වා. ඒත් උන් පිළිගත්තේ නැහැ. ඒ කරලා මේ සර්ව බස්ස ගත්තා. ඔය කාලය සාමාන්‍ය විනාඩි 5ක වගේ කාලයක් වෙන්නේ නැති. වෙඩි සද්ද 3ක් විතර ඇහුණා. ඒ එක්කම මේ කට්ටිය කලබල වෙලා දිව්වා. මාවත් දාලා දිව්වා. චරයි මන්ත්‍රීතුමාලා දිව්වා මේ නිහාල් ෆැෂන් කියන කඩේ පැත්තට. ඊට පස්සේ මං හැංගුණ තැනින් අරගෙන මටත් 20 දෙනෙක් විතර වට කරගෙන ගැහුවා මේ ඔළුව. මාගේ මේ ඔළුව ඔක්කොම පැලුවා. ඒත් ඉතින් අර හොඳ මිනිස්සෙක් ඉඳලා මාව බේරලා මේ යව්වා මාව මරන්න නැතුව. ගෙදර එන්න තමා ගියේ කොහොමද? අර පිටේ ඉන්න කැමති නෑ. හොයලා බලුවේ නෑ කවුද මේ මිනිස්සයා කියලා. දැක්කද සිවිසිපා කියලා දැනගත්තා. මොන්න හොරෙක් කියලා හිතුවා පාර දුන්නා. අර සාම්ප්‍රදායික මතයක් තියෙනවා 225ම හොරු කියලා. සාමාන්‍යයෙන් ඉතින් 225 බහුතරයක් හොරුනේ. නමුත් දන්නේ නෑ මිනිස්සු ඇත්තම කිව්වොත් හොඳ කට්ටියක් ඉන්නව නේද කියලා. ඒකෙන් තමයි ප්‍රශ්නේ වුනේ. සාමාන්‍ය මාධ්‍යවලුත් කරන්නේ 225ම හොරු 225 වැරදි දේතරන වෙන්නන්නේ. සාමාන්‍ය මොකක්hari මාජ්ජාලයක් තියනවා නම් ඒගොල්ලන්ට පක්ෂ කට්ටියක් නම් ආණ්ඩු ඉන්නේ. ඒගොල්ලන්ගේ හොඳ කියනවා. විපක්ෂ කට්ටිය නම් ඒගොල්ලන්ගේ වැරදි කියනවා. එහෙම නැතුව වැරදි දෙයි හරි දෙයි දෙකම පෙන්වනවා නම් මිනිස්සු ඇත්ත දකින්නවනේ. එහෙම වුණා නම් මේ ප්‍රශ්නේ නැහැ. හොඳ රටක් ප්‍රාර්ථනා කරනවා මේ වගේ අය නෙවෙයිනේ උතෙන්ට එන්න ඕන. ඒ කියන්නේ දැන් ඔය උතන හේතුවක් දන්නේ නැහනේ. ගහපන් කිව්වම ඔක්කොම ටික ඇවිල්ලා ගහනවා. දැන් මොකද්ද මෙතන වෙන්න ඕන කියලා යාළ දන්නේ නැහනේ. අන්තිමට උතන හිටියේ කවුද? දැන් හොඳ රටක් නම් හොඳ උගත් ටිකක් එපායි උතෙන්ට බහින්නනේ. ආ වේල් තුනක් ආමනස වේල් දැක් කාලෙන් දෙද්දි ඒගොල්ලෝ දකින්නේ සාමාන්‍යයෙන් දේශපාලනේ දැක්කම තට්ටු තුනක් ගෙදර ගින්න වාහන දෙක තුනක් එක්ක යන ආරක්ෂකයෝ 10ක් 15ක් එක්ක යන සාමාන්‍ය දේශපාලනේ ඒගොල්ලෝ දකින්නේ. ඉන්නේ මාධ්‍ය වලින් පෙන්නන්නේ තේ මට්ටියනේ. ඒත් ඉතින් මේ වගේ කට්ටිය ගැන ඒ මිනිස්සු දන්නේ නැත්තම කිව්වොත් මේ ගොල්ලන්ට තැනක් හැදෙන්නෙත් නැහැ. අර ගලේට ගිහිල්ලා ගහපු කෙනෙකුට ගැහුවත් ඒකත් කමන්නේ කියනකෝ ගහලා ගැහුව නිසා කුටි කන මේ කියන්නේ මේ මුකුත්ම සම්බන්ධයක් නැති කෙනෙක් නෙමෙයි. ඒතකොට අර ගුණවදනාලා මුකුත්ම